අයිබෝවන් තෙරුවන් සරණයි සියලුම දෙනාට. සිරි සදහම් මාශ්‍රමය ෆේස්බුක් පිටුව අද වන විට ඉතාමත් කාර්ය බහුල වෙලා. හේතුව පසුගිය දිනයක උණු සිදුවීම ඔබ හැමෝම දැන් දන්නවා. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විවිධාකාරයේ කතාබස් යොමු කරනකොට මේට උනේ මොකක්ද, ඇත්ත කතාව මොකක්ද කියන කාරණාව පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් මේ සජීවී සාකච්ඡාව අද දවසේ සිදු කරන්නේ දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ සිට. මේ සජීවී කතාබහට ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රම වාසී අතිපූජනීය සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ, මම ඔබ වහන්සේගේ මේ සාකච්ඡාවට යොමු වෙන්න කලින් මුලින්ම අහන්න සූදානම්, අද සමාජයේ බොහෝ දෙනෙක් අලුත් දෙයක් ඉල්ලනවා. මේ ඉල්ලන අලුත් දෙයට උත්තර දෙනවා ඔබ වහන්සේ. ඒ අතරතුර වාරේ සාම්ප්‍රදායට ගරු කරන පිරිසකුත් ඉන්නවා. මේ දෙපාර්ශවයටම ඔබ වහන්සේ ධර්මය රැගෙන යන්නේ කොහොමද? තෙරුවන් සරණයි හැම කෙනෙකුටම. අදත් අපි බලාපොරොත්තු වන්නේ ඉතාම වැදගත් සදහම් සාකච්ඡාවකට මුල පුරන්න. අපි හිතනවට වඩා සමාජය ගොඩක් සංකීර්ණ වෙලා අලුත් වෙලා, විශේෂයෙන් තරුණ පිරිස ලෝකයේ දිහා බලන විදිය වෙනස් කරගෙන, ඔවුන්ගේ චින්තන සීමාවල් පුළුල් වෙලා කිව්වොත් මං හිතන් ඉතාම නිවැරදි. ඔවුන් අර මෙතෙක්කල් හිටපු ගුහාවල් වලින් එළියට ඇවිල්ලා නිදහසේ හිතන්න, නිදහසේ කල්පනා කරන්න හා නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පටන් අරගෙන තියෙනවා. ලෝකයේ කාලෙන් කාලට සිදුවෙන එකක් තමයි චින්තන විප්ලවය. අපි දන්නවා යුරෝපයේ චින්තන විප්ලවයක් සිදු වුණා. ඉන් අනතුරුව තමයි විද්‍යා පුනරුදයක් ඇති වෙලා අද මේ තියෙන තාක්ෂණික යුගයේ දක්වා මේ මානව ශිෂ්ටාචාරයත් මහා පෘථුවියත් මේ ප්‍රගමණය සිදු වුණේ. දැන් අද ආසියාවේ චින්තන විප්ලවයක් ඇති වෙලා මිනිස්සු අලුතෙන් හිතන්න පටන් අරගෙන, ඒ අලුතෙන් හිතන මිනිස්සු බොහෝ පැරණි දේවල් ප්‍රතික්ෂේප කරනවා. දැන් අපිට තියෙන්නේ, අපි තවම මේ ට්‍රාන්සිට් පීරියඩ් එක, තවම සංක්‍රමණය වෙන අවස්ථාවේ අපි සිටින්නේ. අපි අතර සාම්ප්‍රදායික අදහස් දරන්නන් සිටිනවා. ඒ වගේම අලුතෙන් හිතන්න, අලුතෙන් වැඩ කරන්න විප්ලවවාදී නව නැවුම් අදහසුත් එක්ක යන විශාල තරුණ පිරිසක් කිව්වොත් නිවැරදි පිරිසක් සිටිනවා. ඇත්තටම අපි මේ දෙපිරිසටම ආමන්ත්‍රණය කරනවා. සාම්ප්‍රදායික පිරිසට සාම්ප්‍රදායික හැඩයකින් ආමන්ත්‍රණය කරනවා. නව අදහස් දරන චින්තන විප්ලවයකට ලෑස්ති වෙච්ච, මෙතෙක්කල් තිබිච්ච පැරණි දේවල් පිළිගන්න අකමැති, ඒ වෙනුවට අලුත්දයක් සොයන අයට ඒ විදිහට ආමන්ත්‍රණය කරනවා. ඒක බොහෝම කල්පනාවෙන් සමතුලිත කරගන්න ඕන. ඒ සමතුලිත කර ගැනීම ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඒ චින්තන විප්ලවයට අලුත් දෙයක් එකතු කරන්න. ඒ චින්තන විප්ලවයට අලුත් දෙයක් අපි එකතු කරොතින් මං හිතන්නේ ඒක තමයි මේ ජාතියේ දියුණුවට අපිට කරන්න පුළුවන් ලොකුම දේ. එහෙම නැත්නම් කවදාකවත් අපිට නැගිටින්න බෑ. ලෝකයක තියෙන රටක මිනිස්සු දියුණු වෙන්නේ මිනිස්සු අලුතෙන් හිතන්න පටන් ගත්තොත්. දැන් අපිට අහලා තියෙනවා කුමාරතුංග මුනිදාස සූරීන්ගේ කියමනක්, අලුත්දේ නොතනන ජාතිය ලොව නොනගී. ඒ කියන්නේ අලුතෙන් නිර්මාණ නොකොළොත් ඒක ලෝකේ කවදාකවත් ඒ ජාතිය දියුණු ජාතියක් වෙන්නේ නැහැ. ඒ ජාතිය පිරිහිලා යනවා. මං කියන්නේ මේ අලුත් වීම කියන එක ශේෂ්ත්‍රයකට පමණක් සීමා නොවිය යුතුයි. ඒක ආර්ථිකය, සමාජීය, සංස්කෘතිය, ආගම, ඒ අලුත් වීම හැම පැත්තකටම ගලාගෙන යනවා. ඒ ගලාගෙන ගියොත් තමයි ඒක ජාතියට යහපතක් වෙන්නේ. දැන් අපි දකින්නේ තාක්ෂණය පැත්තෙන් අපි අලුත් වුණාට අපි ආගම පැත්තෙන් නව අදහස් දරන්න. හැබැයි අපි යුරෝපීය දර්ශනය, බටහිර දර්ශනය අධ්‍යයනය කළාම, බටහිර දර්ශනය සංවර්ධනය කරන්න උදව් වෙච්ච ගැලිලියෝ ගැලිලි වැනි විද්‍යාඥයෝ දාර්ශනිකයෝ, ඔවුන් නව අදහස් සමාජගත කළා. හැබැයි ඔවුන් සමාජගත කළේ ලේසි පසුබිමක නෙමෙයි, ඉතාම අමාරු පසුබිමක. දැන් සොක්‍රටිස් වගේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් නව අදහස් සමාජගත කිරීම වෙනුවෙන් ඔහුට අවසානයේ මරණය උරුම වුණා. නමුත් සොක්‍රටිස් මැරුන්නේ නැහැ. ඔහු තාමත් ජීවත් වෙනවා. ගැලිලියෝ ගැලිලි ඒ වගේම ඔහුගේ මතය ඔහුට අකුලා ගන්න සිදු වුණා. ඒ සමාජයේ ප්‍රාථමික වැඩි නිසා. නමුත් අවුරුදු 100ක් 150ක් යනකොට මුළු ලෝකයේම එක හඬින් කිව්වා ගැලිලියෝ ගැලිලි කියප එක හරි කියලා. ඒක ලෝකේ සාමාන්‍ය දෙයක්. ඒ චින්තන විප්ලවයේදී විවිධ අදහස් තියෙන අය ආවහම අර සාම්ප්‍රදායික අදහස් තියෙන එක ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඇත්තටම මේ සමාජය වෙනස් කරන්න ආපු අලුත් අදහස් දරන
නව අදහස් දරන කෙනෙක් ජීවත් වෙන්නේ වර්තමානය නෙමේ අවුරුදු 250ක් විතර එහා අතීතයි. මොකද ඔහුට සාධාරණ ඉෂ්ට වෙන්න එතකොට. දැන් අපි දන්න ගෞතම බුදුහාමුදුරුව භාරතීය සමාජය තුළ පහළ වුණා. ඒ භාරතීය සමාජයේ ගෞතම බුදුහාමුදුරුවන්ට නොයෙකුත් අපහාස කළා, නින්දා කළා, නොයෙකුත් චෝදනා කළා. මං හිතන්නේ තේරෙන භාෂාවෙන් කිව්වොත් කරන්න තියෙන හැමදේම කළා. දෙක සූත්‍රයක තියෙන සංයුත්ත නිකායේ උන්වහන්සේ මේ පිරිසිඟා වඩිනවනේ ඒ කාලේ තිබිච්ච චාරිත්‍රයක්. මිනිස්සු කෙවල් මේ පන්සල්වලට හැමදාම දානෙ ගේන්නේ පිරිසිඟා වඩින්න ඕන. මේ පිරිසිඟා වැඩියාම නැවත සේදූ පාත්‍රයෙන් වඩිනවා. සේදූ පාත්‍රයෙන් වඩිනවා කියන්නේ මිනිස්සු මොනවද දුන්නේ නැහැ දානෙට. දානෙට පූජා කළේ නැහැ. ආය සංයුත්ත නිකායේ එක තැනක තියෙනවා වැස්සක් වෙලාවක උන්වහන්සේ පාර යනකොට වැස්සකට උන්වහන්සේ ගේකට ගොඩ වෙනවා. දැන් අපි වුණත් වැස්සකට තෙමෙනකොට අගු පිළකට ගොඩ වෙනෝනේ. ගොඩ වුණාම එතන බමුණු පිරිසක් කතා කර කර ඉන්නවා. බමුණු උන්වහන්සේ දැකලා උන්වහන්සේ කියන්නේ බමුණන්ට ඔරොත්තු දෙන්න නැති නිසා බමුණු උන්වහන්සේ එළවල දානවා. ඒත් උන්වහන්සේ කලබල වුණේ නැහැ. උන්වහන්සේගේ නව අදහස් සමාජගත කළා. ලෝකේ චින්තන විප්ලවය සිදු වෙනකොට ඒක පිළිගන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටිනවා. ඒ වගේම ඒකට විරුද්ධව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටිනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒකට අපි කලබල වෙන්න ඕනේ නැහැ. අපි ආපු කාරණේ කුමක්ද? ඒ ආපු කාරණේ කලබලයක් නැතුව විසීමෙන් කරගෙන ගියා නම් සමාජයට අලුත් පණිවිඩයක් දෙන්න පුළුවන්. දැන් අද වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 4ක විතර කාලේ අපි අධ්‍යයනය කළොත් සමාජ ජාල අන්තර්ජාල ඔස්සේ විශාල මේ දැනුම් කලම්බණයක් සිද්ධ වුණා. يعني මිනිස්සු දැනුම හොයාගත්තා. ඒ වගේම දැනුමේ වටිනකම අඩු වුණා. ඉතින් දැන් මං අහන්නේ දැන් මේ දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් බුද්ධ ආගම අධ්‍යයනය කරන්න පටන් ගත්තා කියලා. දැන් එයා ත්‍රිපිටක කියවලා අටුවා ටීකා ටිප්පණී කියවලා මෙහෙම කියවගෙන 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 කියලා මේ සියල්ල ඉවර කරනවා. දැන් ඊට පස්සේ එයා කරන්න ඕන මොකද්ද? එයා කරන්න ඕන නිවන් දකින එක. ක්ෂණික බිඳ වැටීම හේතුවෙන් අපි මදකට නතර කරා වැඩසටහන කෙසේ වෙතත් මේ කතාබහ ඉදිරියට කරගෙන යන්න ඕනේ. සමින් වහන්ස අපි නතර කරපු තැනින් කතාව ඉදිරියට කරගෙන ගියොත් අපි කිව්වේ මානව සංස්ථාව තුළ ඇතිවෙන චින්තන විප්ලවය ආරම්භ වෙලා ආසියාවේ ආලෝකයක් පහළ වෙන්න පටන් අරගෙන එක පැත්තෙන් මේ හැම පැත්තකින්ම සුබ ප්‍රතිචාර ලෝකෙ පුරාම එනවා. එතකොට අපට සාම්ප්‍රදායික කුටියකට හිර වෙලා සීමාවකට මායිමකට කොටු වෙලා ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නව සමාජයේ ඉල්ලන නව ආකල්ප, නව දැනුම් සම්භාරය හා නව අදහස් සමාජගත නොකළොතින් ඒ සමාජගත නොකිරීම නිසා ඒ ජාතිය පරිහානිය දක්වා ගමන් කරනවා. යම් තැනක් අතිශය සාම්ප්‍රදායික වුණොත් ඒ අතිශය සාම්ප්‍රදායික වෙච්ච තැන චින්තන විප්ලවයක් නැහැ. චින්තන විප්ලවයක් තියෙන්නේ විවේචනයක් තියෙන තැන. ඒ නිසා සමාජය තුළ සෑම ශාස්ත්‍රයකම විවේචනයක් තිබිය යුතුයි. ඒ විවේචනය සමාජයේ සුභසිද්ධිය වෙනුවෙන් යහපත වෙනුවෙන් හේතු වෙන්නේ. ඒක අත්‍යවශ්‍යයි. හොඳයි. හිතවතුනේ මේ කතාබහ අපි ආරම්භ කරපු වෙලාවේ ඉඳන් ඔබ බලා හිටියා ඔබට අවස්ථාවක් ලබා දෙනකන්. දැන් මේ ඔබට අවස්ථාවක් ලබා දෙන්න හදන්නේ සිරි සදහම් ආශ්‍රමය Facebook පිටුවට ඔබ ඇවිල්ලා මේ කතාබහ නරඹන්නේ විටක ගලක් කතේ තියාගෙන වෙන්න පුළුවන්. විටක මලක් කතේ තියාගෙන වෙන්න පුළුවන්. දැන් ගල් මුල් දෙකම එල්ල කරන්න පුළුවන් අවස්ථාවකට තමයි ඔබට මේ අවස්ථාව අපි යොදා දෙන්නේ. ඔබට පුළුවන් ඔබගේ අදහස් මතවාද ඉදිරිපත් කරන්න අපගේ මේ සජීවී සාකච්ඡාවට. එය ඛණ්ඩනය කරනවාද නැත්නම් එයට නමත් පණක් දෙනවාද කියන දේ අපි ස්වාමින් වහන්සේගෙන් අහමු. ඔබේ අතේ තියෙන කීබෝඩ් එක හොඳට හුරුයි දැන් ඔබට. ඔබ අද උදේ ඉඳන් ප්‍රශ්න යොමු කරා සිරි සදහම් ආශ්‍රමය Facebook පිටුවට. ඒ වගේම මේ වැඩසටහන හා සම්බන්ධ වෙලා ඉන්න ගිහි පැවිදි හැම දිනාටම ඔබ ගැටළු යොමු කරා. සමහර විට ඔවුන් ඔබට ගැටළු වලට පිළිතුරු දෙන්න ඇති. නැත්තම් ඔවුන් මඟ හරින්නේ නැති. ඒට හේතුවක් තියෙනවා. එය ස්වාමින් වහන්සේගෙන් අපි දැනගන්න ඕනේ. මොකද මේ සිදුවීමට මූලිකුණු තැනැත්තා උන්වහන්සේ. ස්වාමින් වහන්සේ ඊයේ දවසේ මොකක්ද උනේ කියන කාරණාවට යොමු වෙන්න කලින් ඔබ වහන්සේ සාම්ප්‍රදායිකව අයත් වන්නේ කුමන නිකායටද කියලා මං ඇහුවතේ. භික්ෂුවක් ලංකාවේ මහාන වෙනකොට ඒ භික්ෂුව ලංකාවේ තියෙන නිකාය වලින් එකකට අයත් වෙලා තමයි මහාන කරවන්නේ. ඒක සම්ප්‍රදායයි. චීවර පරම්පරාවකට අයත් කරනවා කියලා අපි කියනවා. මම දැනට අයත් වෙන්නේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයට සාම්ප්‍රදායිකව. නමුත් මම මේ සාම්ප්‍රදායයකට කොටු වෙලා එහෙම ඉන්න කෙනෙක් නෙමෙයි. අපි නව අදහස් කියන අය. අපේ මුල එහෙම තිබිච්චාවේ අපි මුල තියාගෙන අපි අලුත් සමාජයට අලුතින් ආමන්ත්‍රණය කරනවා.
දැන් මේ කතාබහට අපි යොමු වෙන්න කලින් ස්වාමින් වහන්සේ වහන්සේ ප්‍රකාශ කළ අලුතෙන් හිතන ජාතියකට නව සම්ප්‍රදායක් අවශ්‍ය වගේම අලුතෙන් හිතන්න ඕනි. අනිවාර්යයෙන්. මේ අලුතෙන් හිතන සම්ප්‍රදායට භික්ෂුත්වයේ බාධාවක්ද? කිසිම බාධාවක් නැහැ. ඇත්තරම ಭಾರತೀಯ සම්ප්‍රදාය තුල ශ්‍රමණ සම්ප්‍රදාය ಭಾರತය තුල ඇතිවන්නේ අලුතෙන් හිතීම සඳහා. ඉන්දියාවේ තිබිච්ච බ්‍රාහ්මණ සම්ප්‍රදාය කඩාගෙන ශ්‍රමණ සම්ප්‍රදාය අලුතෙන් හැදුවා. ඒගොල්ලෝ හිස බෑවා. ඒගොල්ලෝ කියන්නේ ජීවිතය සරලව ගත කළා. ඒක කරගන්න හේතුව තමයි ඒගොල්ලන්ට කල්පනා කරන්න ඕන වුණා. නිදහසේ කතා කරන්න ඕන වුණා. විවේචනයක් අවශ්‍ය වුණා. ඒ විවේචනය නිසා තමයි ඍග් යජුර් සාම අථර්වණ කියන චතුර්වේදය ඒගොල්ලෝ විවේචනය කළා. විවේචනය කළා උපනිෂද් ග්‍රන්ථ ඉදිරිපත් කළා. ඒ කියන්නේ උපනිෂද් කියලා කියන්නේ සමාජයට අලුත් අදහස්. ඉස්සර ಭಾರತීය මිනිස්සු විශ්වාස කළා වැස්ස සුළඟ මේ සියල්ල දෙවියෝ කියලා. ඉර හඳ තාරක උපනිෂද් මොනිවරු කව ඒවා නේව ස්වාභාවික සංසිද්ධි. ඒ කියන්නේ අපි අලුත් තැනකට ආවා. ඒ උපනිෂද් මොනිවරුන්ගේ අවසාන උපනිෂද් මොනිවරයා තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. ඔබ වහන්සේ පිළිගන්නවද ඔබ වහන්සේට නිකායක් අවශ්‍යයි කියලා? ලංකාවේ භික්ෂුවක් ඒ ශාසනික සම්ප්‍රදාය තුළ ඉන්නව නම් ඒ භික්ෂුන් වහන්සේලාට නිකායක් තියෙන්න ඕන. නිකායක් කියන්නේ ඒක මේ ආවරණයක් කරගන්න නෙමෙයි. ඒක අවශ්‍යයි මේ ඩෙන්ටි එකක් හදාගන්න. පාස්පෝර්ට් එකක් ගන්න. ඊළඟට අනිකුත් ශාසනික කටයුතු වලදී ශාසනික සම්ප්‍රදායික කටයුතුයි ඊළඟට නවචින්තන කටයුතුයි කියන්නේ දෙකක්. මේ දෙක අපි තේරුම් ගන්න ඕන. දාර්ශනික අදහස් සහ සම්ප්‍රදායික භික්ෂු කතන්දර දෙකක්. මේ දෙක අපි අමාරුවෙන් ගලප ගත්තොත් මම හිතන්නේ අපි මුළු රටටම මුළු ජාතියටම නව ගමනක් විරත වෙන්න පුළුවන්. නැත්නම් අපි පරාද වෙන්නේ. ඔබ වහන්සේ කියන්නේ රටේ තියෙන නීතියට හිස නමන්න ඕන කියන කාරණා. අනිවාර්යයෙන්. ඒක බුද්ධ නීතියක්. ඒක බුද්ධ නීතියක්. බුදුන් වහන්සේගේ ඉගැන්වීම තියෙන්නේ භික්ෂුවක් වුණොත් ඒ භික්ෂුව ඒ ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට රටෙන් රටට යනකොට ඒ රටේ තියෙන නීතියට ගෞරව කරන්න ඕන. හිස නමන්න. දැන් මගේ සිරිත තමයි අපි පුංචි කාලේ ඉඳලාම රටේ මොකක් හරි නීතියක් තියෙනවා අපි ඒ නීතියට හිස නමනවා. එහෙම නැත්නම් ඒක වැරදි. ඒ ක්‍රමය තුල දැන් අපි හැමෝම ওই විදිහට හැසිරුණොත් මොකද්ද වෙන්නේ? ඈ නිකන් අර මේ පිස්සගේ වත්ත වගේ වෙනවා. එහෙම වෙන්න බෑ. මොකක් හරි නීතියක් තියෙනවනේ, මොකක් හරි පිළිවෙලක් තියෙනවනේ. එහෙම වුණොත් මං හිතන්නේ ගොඩක් සාර්ථක. හොඳයි. මේ කතාබහේ හොඳම තැනට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ස්වාමින් වහන්සේ, ඇත්තටම මොකද වුනේ ඊයේ? ඔබ වහන්සේ ඇයි මල්වතු පාර්ශවයෙන් සමාව ඉල්ලුවේ? ඇත්තටම ඊයේත් පෙරේදාත් අතිගරු මල්වතු මහානායම්පාණන් වහන්සේත් අනිකුත් කාරක සංඝ සභාවේ ස්වාමින් වහන්සේලා අපට එන්න කියලා තිබුණා. ඒක හොඳ ආරාධනාවක්. උන්වහන්සේලාට ප්‍රශ්නයක් තිබුණා. අර පහුගිය දවසක සිදු වුණා කියපු ප්‍රකාශ දෙකක්. ඒකේ පළවෙනි ප්‍රකාශය තමයි දළදා වහන්සේට අපහාස කළා කියන ප්‍රකාශය. නමුත් ඇත්තටම දළදා වහන්සේට අපහාස කිරීමක් සිදු වෙලා නැහැ. එහෙම එකක් නෙමෙයි ඒකේ තියෙන්නේ. ලංකාව එක්තරා බෞද්ධ රූපවාහිනී නාලිකාවක් ඒකට මඩ ගහන්න ඕන නිසා එහෙම වීඩියෝ එකක් හදලා ප්‍රචාරය කළා. නමුත් අපි ඒක ඒ කාලෙම කිව්වා මේක එහෙම එකක් නෙමෙයි. මේක තියෙන්නේ මේ සමාජය තුල තියෙන බොරුව ධාතු වන්දනාය මුවාවේ මිනිස්සු රවට්ටන එක පිළිබඳ කරපු විවෘත පැහැදිලි කිරීමක්. දැන් අපි මහනුවර දළදා වහන්සේට ඒක කොහොත් අපහස කළා නෑ. ඒ වචන දෙකක් යොදාගෙන තියෙනවා. මම හිතන්නේ මේක අපි දීර්ඝ විස්තරයක් කරන්නේ නෑ. මොකද මීට කලින් වීඩියෝ එකත් මේ ගැන හරේන්ද්‍ර ජයලාල් මහත්තයත් එක්ක අපි දිග සාකච්ඡාවක් කළා. කළකෝ එහෙම එකක් නෑ. මේක වචන දෙකක් යොදාගෙන තියෙනවා. ඒක අර විකෘති කළ වීඩියෝ එකක් හදලා අලුතෙන් දැම්මහම මිනිස්සු හිතුවා මං දළදා මේ නුවර දළදා ධාතුන් වහන්සේට අපහස කරා කියලා. නමුත් මම එහෙම එකක් කියලා නෑ. මේක මාධ්‍යෙන් කරපු තවත් මාධ්‍ය යවනිකා මාධ්‍ය සම්දර්ශනය. ඒක ඉතින් ඒ මහානායක මහින්දන් වහන්සේලාට ඒක කිව්වාම උන්වහන්සේලා ඒක පිළිගත්තා. ඒක හරි ඒක උන්වහන්සේලා බලලා තිබුණා. ඒක එහෙම එකක් සඳහන් වෙන්නේ නැහැ කියලා. අනිත් එක තමයි පහුගියදර නුවර ධර්මදේශනාවකදී ඇතිවෙච්ච ඒ යම් යම් తত্ত্বය බාධා රෝමේව නිසා අස්කිරි මහානායකයන්ට අපහාසයක් සිද්ධ වුණා නම් ඒකට ඉතින් අපි කොහොම අපි සමාව ගන්නවා. සමාව ගැනීම කියන්නේ බුද්ධ ප්‍රඥප්තිවල තියෙන අත්‍යවශ්‍ය දෙයක්. දැන් මේ මං අහන්නේ කෙනෙක් දැන් මේ මහාන වෙන්නේ මොකටද? මහාන වෙන්නේ සම්පූර්ණ මාන්නේ නැති කරලා හිත පිරිසුදු කරගන්න. එතකොට මහාන වෙලා අවුරුදු 20ක් 30ක් 40ක් ගියහම අපි සට සමාව ගන්න බෑ. කෙනෙකුට ගෞරව කරන්න බැරි නම්, වඳින්න බැරි නම් අපි ඇවිල්ලා තියෙන තැන කොතනද? මම උදාහරණයක් කියන්නම්. ගෞතම බුදුහාඳුරෝ ශාක්‍ය වංශ කියන්නේ හරි ආඩම්බරකාර වංශයක්නේ.
අඩඉගුලු කාටවත් ගෞරුව කරන්න කාටවත් මඳින්න. ශාක්‍ය කුමාරු හතර දෙනෙක් මහනුනා ආනන්ද භගු කිම්බිල දේවදත්. ඒ අතර ගෞතම බුදුහාමුදුරුව කළේ පළවැනිම මහන කර ඒගොල්ලගේ කොන්්ඩ කපපු බාබර් එකන උපාලි කරවා. ඉතින් ශාක්‍යවන්සේ බාබර් කෙනෙක් කියන්නේ කුමාරවරු යට ගෞරුව කරන්න නැති කෙනෙක බොහොම පහත් ලෙස තමයි ඒ සමාජය තුළ ඒගොලස්ට සැලකින් ලැබුණේ. ගෞතම බුදුහාන්දුර කළේ මොකක්ද අර මහන කල්ලා උපාලි කපුවා අර හතර දෙනාට කිව්වා යාට ඉස්සෙල්ල වඳින්න කියලා. ඒ වැඳල ඉවරුණයින් පස්සේ තමයි අර ශාක්‍ය කුමාරවරු හතර දෙන පැවිදි කළේ. ඇයි එහෙම කළේ? බුද්ධාගමේ ශ්‍රමණ ප්‍රතිපදාවේ මූලිකම හික්මීමේ ක්‍රමයක් තමයි ගෞරව කිරීම. අනික මේ රහත් වුණත් නැතත් සෝවහන් වුණත් මොනෝ වුණත් ශාසනික සම්ප්‍රදායට ගෞරව කරනවා. දැන් අපි පන්සලකට ගියාම මේ පන්සලේ අපට වඩා වැඩිමහල් ආමඳුර කෙනෙක් කෙනවනම් අපි වැඳලා තමයි කතා බහ කරන්නේ. ඒක අපේ සම්ප්‍රදායක්. දැන් මෙහෙට දානවලට විවිධ පින්කම් වලට විවිධ ලොකු හාමුදුරුවෝ වැඩිනවා, නායක හාමුදුරුවෝ වැඩිනවා. එතකොට අපි ඒ උන්වහන්සේලාට වැඳලා කතා බහ කරන එක. ඒක මේ කිසිම අගෞරවයට කාරණයක් නෙමෙයි. මෙහෙම අගෞරවයක් කියලා හිතනවනම් ඒ මහා මාන්නක්කාර උද්දච්ච ජාතියක්. අනික මේ තවත් කෙනෙකුගේ මත අහන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අනිත් එක තමයි මේ අපි හැමෝම අහලා තියෙන පටම ධර්ම සංගීතය. පළවෙනි ධර්ම සංගායනාව. පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද තෙරුන් වහන්සේ සංඝයාගෙන් සමාව ගත්තා. කරුණු පහකට. පළවෙනි කරුණ තමයි කරපු චෝදනාව බුදුන්ගේ වැසි සලුව පයින් පාගාගෙන මැසීම. එතකොට උන්වහන්සේ දීපු උත්තරේ තමයි මට ඒ වෙලාවේ ඒක මහන්න කවුරුවත් කෙනෙක් හොයාගන්න හිටියේ නැහැ. ඒ නිසා මම පයින් පාගාගෙන අති මෙහෙම මැහුවා. දෙවෙනි චෝදනාව තමයි කුද්දකහනු කුද්දක ශික්ෂාපද පිළිවෙලින් අසා නොගැනීම. තුන්වෙනි චෝදනාව තමයි ස්ත්‍රීන්ට පැවිද්ද ලබා දීම. හතරවෙනි චෝදනාව තමයි බුදුන්ට ආයුෂ්කල්පයක් වැඩ සිටින ලෙස ආරාධනා නොකිරීම. ඊළඟට තව චෝදනාවක් තිබුණා පස්වෙනියකුත්. ওই චෝදනා පහට කිව්වහම උන්වහන්සේ සංඝයා කියලා කියන්නේ පොදු සම්මුතියක්. ඒ සම්මුතියට ගෞරව කරන්න. අනික නායක හාමුදුරු කෙනෙකුට වඳින්නේ නැත්නම් ගෞරව කරන්නේ නැත්නම් එතකොට එතන ලොකු අවුලක් වෙනවා තමන්ගේම නිකායි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට කවුරු හරි වරදක් කළොත් අපිට සමාවෙන්නකොත් අපි සමාව ඉල්ලනවා. ඒක අපි බොහොම ඒක කුඩා කාලේ ඉඳන් අපි ඉස්කෝලේ යන කාලේ අපිට උගන්වපු හොඳ චාරිත්‍රයක්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි මේ තව කතාවක් කියන්නම්. දැන් අනිත් අය යමක් කිව්වහම ඒකට කන් දෙන්න පුළුවන් වෙන්න ඕන. මම කියන්නම් දෙයක්. සුද්ධෝදන රජුරුන්ට හිටියේ රාහුල කුමාරයා විතරයි ගෞතම සිද්ධාර්ථයන් වහන්සේ පැවිදුණයින් පස්සේ. රාහුල කුමාරයා මහණුණයින් පස්සේ අවසර නොගෙන පැවිදි කරයින් පස්සේ ගෞතම බුදුහාමුදුරුව හම්බෙන සුද්ධෝදන රජුරු ගියා. ගිහලා ප්‍රකාශයක් කළා. මොකද්ද කළේ? පුත්ත පේමං බන්තේ චම්මං චෙත්වා චවින් චින්දති. චවින් චෙත්වා මන්සං චින්දති. මන්සං චෙත්වා නහරුං චින්දති. නහරුං චෙත්වා අට්ටිං චින්දති. අට්ටිංචෙත්වා අට්ටි මින්ජන් චින්දති. ස්වාමීනි පුත්‍ර ප්‍රේමය සිවිය සිඳගෙන යනවා කිව්වා. සිවිය සිඳගෙන ගිහිල්ලා හම සිඳගෙන යනවා. හම සිඳගෙන ගිහිල්ලා මස් සිඳගෙන යනවා. මස් සිඳගෙන ගිහිල්ලා නහර සිඳගෙන යනවා. නහර සිඳගෙන ගිහිල්ලා ඇට ඇට මිදුළු සිඳගෙන යනවා කිව්වා. මීට පස්සේ දෙමව්පියන්ගෙන් නාහ දරුවන් පැවිදි කරන්න එපා කියලා ඉල්ලීමක් කරා. උන්වහන්සේ පිළිගත්තා. දැන් මං අහන්නේ කොච්චර නිහතමානීද? ඊළඟට අපි අහලා තියෙනවා මේ බුද්ධ කාලේ හිටියා එක්තරා භික්ෂුවක් පූතිගත්ත තිස්ස කියලා. ඒ කියන්නේ උන්වහන්සේගේ මුළු ශරීරෙම හොරි හැදිලා තුවාල වෙලා හැරව ගලමින් හිටියේ. උන්වහන්සේ රහතෙක් නෙමෙයි, කෙලස් තිබිච්ච භික්ෂුවක්. ගෞතම කිසි කෙනෙක් උදව් කළේ නැහැ. ගෞතම බුදුහාමුදුරුවෝ රිතෙන්ට ඇවිල්ලා නාවල අවශ්‍ය සියලු දේ කළා. උන්වහන්සේට දහම කියලා ඒ මඟ පැහැදිලි කළා, වැඩම කළා. ශ්‍රමණ සම්ප්‍රදාය තුළ සිද්ධ වෙන්න ඕන. දැන් මම වගේ නම් හැමෝම වරදක් කළා කිව්වොත් වරදක් වුණා නම් සමාවෙන්න. ඉතින් මං අහන්නේ ඒක තියෙන වැරද්ද මොකද? ඒක බොහොම ගෞරවණීය වැදගත් ප්‍රකාශයක්. අනික වැඩිමහල් භික්ෂුන් වහන්සේ කෙනෙකුට ගෞරව කරන්න ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. උපසම්පදාවේ පිළිවෙලටයි ශාසන සම්ප්‍රදාය තියෙන්නේ. ඒක අනිත්‍ය වේකට බලපාන්නේ, ආධ්‍යාත්මය දියුණු කරගත්තද රහත්ද සෝවහන්ද ඒකේකට බලපාන්නේ. ඒක පර්සනල් තින්ග්ස්, පෞද්ගලික කාරණයක්. ඒක ඒ පුද්ගල ළඟ තියෙන එක. එහෙම නැතු ඉතින් ඇත්තටම ඉතින් වරදක් උනා නම් සමාවෙන්න කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අපි හැමෝම පිළිගන්න සදාචාරාත්මක ක්‍රමයක්. දැන් ඒතර මොකක් කරනවාම සොරි කියන්නේ? එන එකත් වැරදි. මොකද සොරි කියන්නේ? සොරි නොකියන්න පුළුවන්.
ඒක සිද්ද වනේ ඉති ඇතරම අපිට හොඳ අවස්ථාවක් හම්බුණා ගිහිල්ල උන්වහන්සේල හමුවෙලා කතා කරලා සාකච්ඡා කරලා අපි දැක් උන්වහන්සේ කොච්චර කාරුණිකද, භික්ෂුන් වහන්සේලට කොච්චර ගෞරව කරනවද, කොච්චර ආදරේද ඒ කියපු දේවල් ඇහුණාම. ඉතින් ඒ නිසා ඒක හොඳ අවස්ථාවක් වුණා. එහෙම ඉතින් වරදක් වුණා නම් සමා වෙන්න කිව්වා, ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක තමන් හිතන්නේ මට එහෙම වෙන්න බැරි නම්, කවුරු හරි කිව්වහම දන ගහලා වඳින්න බැරි නම් ඒක මගේ ලොකු අඩුවක්. ඒක මං ඒ ශ්‍රමණ ධර්මයේ වඩලා නෑ, මම බොරුවක් කළා. ඒ නිසා ඒක හොඳ අවස්ථාවක්. හොඳයි ස්වාමින් වහන්සේ, මට හිතුණා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න මේ පූජිත කුලතුංග මහත්මයාගේ ප්‍රශ්නයට උත්තර දෙන්නටත් ඕනි. රහතුන් අතින් වැරදි සිදු වෙනවද? රහතුන් අතින් වැරදි සිදු වෙන්න පුළුවන්. රහතෙක් නොකරන්නේ පස් පව් දසා කුසල් කරන්නේ. වැරදි කියන්නේ දැන් ඇවැත් තීරුනේ. පව් ඇවැත් කියන්නේ දෙකක්. ඕනම කෙනෙක් අතින් ඇවැතක් සිදු වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක එච්චර මේ ඒක ඇවැත් දෙස්සුවාම ඉවරයි. එච්චරයි. ඒක අපි ලොකුවටේ කරගන්න ඕනේ නැහැ. එහෙම එකක් ඔයද තියෙන්නේ. මොකද ඔබ වහන්සේ මීට කලින් සඳහන් කරා අර අද දවසේ සමාජ ජාලවල පත්තරවල ලොකුවට කතා වෙන කාරණාව පිළිබඳව. මේ පත්තරවල සමාජ ජාලවල තියෙන ප්‍රශ්නේ මේකනේ. දැන් ඔය වගේ නිවුස් එකක් දැක්කහම එක එක මාධ්‍ය ඒගොල්ලන්ට ඕන හැඩයෙන් ඒක හදලා දානවා. දැන් සමාජයේ තියෙන අලුත්ම ප්‍රවණතාවය දැන් මම කරන්නේ, මම අලුත් කෙනෙක්, මං අලුත් විදිහට හිතන කෙනෙක්. මං ඔය එකකවත් තියෙන එක මං පිළිගන්නේ නැහැ. මං සාමාන්‍ය සතියක් විතර යනකම් ඉන්නවා මොකක් හරි වැදගත් නිවුස් එකක් ප්‍රවෘත්තියක් ආවොත් ඒක ඇත්ත හොයාගන්න. එතකොට මිනිස්සු තුළ කතාවක් හැදිලා ගිහිල්ලා අන්තිමට ඇත්ත එළිගෙනවා. බලනකොට එහේ මුලින් කියපු ඔක්කොම බොරු. ඒක මේ 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 විවෘත සමාජය තුළ සත්‍ය සොයාගෙන යාමේදී සාමාන්‍ය සත්‍ය කියලා කියන්නේ නිර්වාණය නෙමෙයි, සාමාන්‍ය සත්‍ය, සාමාන්‍ය ලෝකේ ඇත්ත කියන එක, ලෝකේ සම්මුතිය ඇත්ත හොයනකොට ඒ ක්‍රමය ඉතාම සාර්ථකයි. එනිසායි ටීවී චැනල් එකක් කියනවා, මේකේ තව එකක් කියනවා. දැන් අර බලන්න පත්තරවල අපි හිතමු රුපියල් කෝටි දෙකක කුඩු වැල්ලුවා. එක පත්තරයක තියෙන කෝටි දෙක කියලා, තව එකක තියෙන දෙක හමාර කියලා, තව එකක තියෙන හය කියලා. දැන් ශ්‍රාවකයා ඔල් මන්ද වෙනවා මො කවුරු කියන එකද පිළිගන්නේ. ඒ නිසා මං කියන්නේ කවුරුවක් කියන එක පිළිගන්න එපා. අදාළ පුද්ගලයාගේ මහල පිළිගත්තොත් ඔබ ස්ටාර්ථකයි, නැත්නම් ඔබ මෝඩයි. ඔව් මම මේ ඔබ වහන්සේට ප්‍රශ්න යොමු කරන්න සූදානම් වුණේ පූජිත කුලතුංග මහත්මයා තමයි මේ ප්‍රශ්න යොමු කළ තියෙන්නේ. අද වෙන විට සමාජ ජාලවල තියෙන බරපතල ප්‍රශ්නය තමයි කුමන හේතුවක් නිසාද නොරහත් භික්ෂූන් වහන්සේ නමක් ඉදිරි ඔබ වහන්සේ වන්දනාමාන කරේ කියන මේකට ඉතාමත් පැහැදිලි උත්තරයක් ඔබ වහන්සේ ලබා දුන්නා. ඉතින් උත්තර දුන්නා මම හිතන්නේ පස්සෙන් ඕන කෙනෙකුට ඒ උපසම්පදායේ වැඩමහල් නම් ඒ වැඩමහල් මේ ගුරුවරුන්ට වන් ගෞරව කරන්න ඕනේ. ඒක කිසිම හේකට සෝවාන්ද රහත් දේව අදාළ නැහැ. සාසන සම්ප්‍රදාය ඉෂ්ට කර අපි මෙතන සිරිසදාම ආශ්‍රමය කියලා කියන්නේ සාසන සම්ප්‍රදායන් හරියට මිශ්‍ර කරන. වස්සමාදම් වෙනේම පවාරණය කරනේවා, ඊළඟ පොහොය විනය කර්ම සිද්ධ කරනේවා, අවද්දසනේවා ඒව සිද්ධ කරනවා. ඒව සිද්ධ නොකළොත් සාසනෙ පිරිහෙනවා. ඒ වගේ කරුණු ඔබට මෙච්චරක් වෙලා ඔළුවට හිසර දෙයක් වෙන්නේ නැති. මනසින් දකින්න මේ කාරණා සම්බන්ධයෙන් කෙනෙක් කිව්ව විවෘතව දකින්න ඕන. දැන් ප්‍රශ්න වෙලා තියෙන ලංකාවේ මිනිස්සු බුද්ධාගම කියලා කිව්වට ඒගොල්ලෝ ගැඹුරට බෞද්ධ දර්ශනය, විනය ඒව හදාarලා නැහැ. ආනාදේශනාව හදාarලා නැහැ. ආනාදේශනා කියන්නේ විනය පිටකය. විනය පිටකය කියන තේරුමක් තියෙනවනේ. ඒ ಭಾರತೀಯ තුල තිබිච්ච සම්ප්‍රදායත් ගෞතම බුදුහාමුදුරුවෝ පනවපු ශික්ෂාපද. ඒවා භික්ෂුන් වහන්සේලා දන්නෝ. දැන් අපි කවුරු ආවත් අපි මෙහෙට ගෞරව කරනවා, වැඳලා පුදලා ඒ අවශ්‍ය සියලු වතාවත් සිද්ධ කරනවා, පෙරගමන් යනවා, පසුගමන් යනවා. ඒවා කරන්න ඕනේ, අපේ සම්ප්‍රදාය තියෙන්නේ. දැන් තියෙන ස්වාමීන් වහන්සේ ඒක නෙවෙයිනේ, කවුරු හරි කිව්වා මෙන්න මේ දෙයක් වුණා මෙතන, හොයන්නේ බලන්නේ නැහැ, තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමක් කරා. ඔව්. අවඩ තමන්මයි අන්තිමට ඒක කරන්නේ. ඒගොල්ලොමයි ඒකේ මෝඩ වෙන්නේ. හැමතිස්සෙම මේ අපි විවෘත වෙන්න ඕන, අදහස් විප්ලවවාදී වෙන්න ඕන. කොයි වෙලාවක සාම්ප්‍රදායිකව අරයාගේ මෑගේ ඕපදූප මට්ටේ මේ ආරංචි පිළිගන්න අරකයි. හොඳට හොයලා බලලා ඇයි මෙහෙම වෙන්නේ නැත්තේ, මොකද්ද මේක යටින් තියෙන්නේ, ඔන්න ඔය විදිහට හිතන්න ඕන. එතකොට මං හිතන්නේ ඔය හැම එකම ඇත්ත හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාම අන්තක්ටුවක් ඔළුවේ තියාගෙන ජීවත් වෙනවා. ස්වාමීන් වහන්සේ, මේ සංජීව රත්නායක මහත්මයා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහනවා. ඇතැම් මාධ්‍ය ධාතු බිස්නස් කරන නිසා ඔවුන්ට සමන්ත භද්‍ර හිමියක පොඩි ඇරියස් එකක් කවර් කරගත්ත අයියේ, ඒ ගැනත් අහන්න ස්වාමීන් වහන්සේ කියලා. මේ ඇත්තටම ඔව්. දැන් මට මතකයි අපි ඊයේ මල්වතු මහා විහාරයේ මහානායක හාමුදුරුවෝ එක්ක කතා කරනකොට උන්වහන්සේ කිව්වේ අපේ විවේචනය නවත්වන්න එපා, ඒ විවේචනය සමාජයට අවශ්‍යයි. උන්වහන්සේ මට පෞද්ගලිකව නාලිකා කීපයක නම කියලා කිව්වා. මම මේ නාලිකාවලට කතා කරා, ඒ නාලිකාවලට දැනුම් දුන්නා මේ ධාතුක මේව කරන්න එපා, මේකෙන් ලොකු හානියක් වෙනවා කියලා.
ස්වාමීන් වහන්ස, මේ කතාබහ අපිට අතරමඟ අතර කරන්න සමාවෙන්න ඕනේ. අපේ ආදරණීය හිතවතුන්ට මේ අන්තර්ජාල සම්බන්ධතාවයන් සම්බන්ධයෙන් තමයි මේ මෙහෙමනි ගැටලු වලට මුහුණ දෙන්න වෙන්නේ. ස්වාමීන් වහන්ස, සංජීව රත්නායක මහත්මයා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහනවා. ඇතැම් මාධ්‍ය ධාතු බිස්නස් කරන නිසා ඔවුන්ට සමන්ත භද්‍ර හිමියක තියෙන පොඩි ඇරියස් එකක් ඊයේ කවර් කරගත්තා. ඇත්තටම මේ සමහර මාධ්‍ය තියෙනවා, ඒගොල්ලෝ ඒ ධාතු ලොකු ව්‍යාපාරයක් කරගෙන තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. නමුත් ඒකට කතා කරන්න කවුරුවත් නැහැ. දැන් අපි මේ ගැන ඊයේ මල්ලතුම හවිහාරයේ මහානායක හඳුනට පැමිණිලි කරාම උන්වහන්සේ කිව්වේ ඒ අපි කරන විවේචනය සමාජයට අවශ්‍ය එකක්. ඒ විවේචනය නොකළොත් සමාජයේ විශාල ලොකු ශාසනික ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා විවේචනය දිගටම කරගෙන යන්න ඒක අවශ්‍යයි. උන්වහන්සේලත් ඒකට එකඟ වෙනවා. ඒ වගේ උන්වහන්සේත් කිව්වා, උන්වහන්සේ සමහර නාලිකාවලට කිව්වා මේ ධාතුක මේව කරන්න එපා කියලා පෞද්ගලිකව දැනුම් දුන් බවත් කිව්වා. ඉතින් එතකොට අපිට පේනවා මේ දැන් අපි දන්ත ධාතුන් කිහිප 20ක් විතර ලංකාවේ තියෙනවා. එක එක පන්සල්වල. ඉතින් ඒක කවුරක් කතා කරන්නේ? ඉතින් අපි ඔක්කොම දැනුම් දුන්නා. ඉතින් ඒ විවේචනය අවශ්‍යයි. ඒ විවේචනය තියෙන්න ඕන සමාජේ. ඒ විවේචනය නැති වුණොත් ඉතින් සමාජේ ආයි මිත්‍යාවෙන් බොරුවෙන් සම්පූර්ණ වැහෙනවා. මං හිතන්නේ ඔය සමහර නාලිකා තියෙනවා ඒගොල්ලෝ කරන්නේම මොකක් හරි දැන් මම දැක්ක එක තැනක මේ බෝඩ් එකක් ගහලා තියෙනවා මේ මිරිගම පැත්ත යනකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ධාතු පෙන්වනවායි කියලා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශරීරයවත් නැහැ. ඉන්දියාවේ එකක් තියෙන කුක්කුට පර්වතය කියලා අට කතාවල සඳහන් වෙයි. මෙහෙ ධාතු තියෙනවා. මෙම ලොකු අවුල් තියෙනවා. ඒ නිසා අපි උන්වහන්සේට මේ සියල්ල දැනුවත් කළා. දැනුවත් කළාම උන්වහන්සේ කිව්වේ එක හෙළාම කිව්වේ සද්ධර්ම දේශනා කිරීමයි ඒ සමාජයට අවශ්‍ය කරන්නේ බොරු මිත්‍යාවන් විවේචනය කිරීමයි කියන කාරණේදී උන්වහන්සේලා අපේ පැත්තේ සම්පූර්ණයෙන්ම දෙගෙන සහයෝගය දෙන බව ප්‍රකාශ කළා. දැන් ඔබ වහන්සේගේ මේ පූර්වකතනයත් එක්ක ඔබ වහන්සේට සඳහන් කළා තියෙන මල්වතු මහානායක ස්වාමින් වහන්සේ මේ මාධ්‍ය ආයතන වලට පෞද්ගලිකව කිව්වා කියලා. ඔව්. ඇත්තටම මේ ඒ සඳහා උන්වහන්සේට සුබදායි පිළිතුරක් ලැබුණාද කියලා අපි ඒක මං අපි ලොකුවටම සන්න ගියේ නැහැ. මං හිතන්නේ ඒ ඔක්කොටම වඩා ප්‍රායෝගිකයි කියලා අපි සමාජය තුළ මතයක් හදන එක මේ මිනිස්සුන්ට. ධාතු වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ධාතු ව්‍යාපාරයක් කරගන්න. ඒකද අපි පුංචි කාලේ ඔච්චර ධාතු තිබුණේ නැහනේ. දැන් කෙල ධාතුවක් තියෙනවා. කෙල ධාතුව, මොළ ධාතුව, ලේ ධාතුව, මස් ධාතුව ඔක්කොම තියෙනවා. ඉතින් මේවා අපි කියන්නේ මේවා යම් ප්‍රමිතියක් කරන එකට ලක් වෙන්න ඕන. මේවා බුද්ධාගම කියන්නේ ධාතු වන්දනාව නෙමෙයි. බුද්ධාගම කියලා කියන්නේ මනුෂ්‍යගේ හිත හදාගන්න ක්‍රමයක්. ධාතු වන්දනාව බාහිර කාරණයක්. දැන් බාහිර කාරණයක් ඇත. හරියට අර නිකන් අර මේ උපමාවකින් කියනවා නම් ගෙදර එළියනේ මල් පෝච්චි තියෙන්න ඕන. මල් පෝච්චි ටික ඇඳ උඩ නිදර කාමරේ ගිහිල්ලා තියාගන්න නැහැනේ. ඒ වගේ මේ බුද්ධාගමේ මූලික පරමාර්ථය තමයි තමුන්ගේ ආධ්‍යාත්මය නිවා ගැනීම. දුක නිවා ගැනීම. නමුත් මිනිස්සු එතෙන්ට යොමු කරන්නේ හැම ආදී විසින් මිනිස්සු යොමු කරන්නේ තේරුමක් නැති පුස්තේවල වලට. ඒකට උන්වහන්සේ කියලා මිරුද්ද උනා. ඒක අපට ලොකු සන්තෝෂයක්. ඒතර අපිට තේරුණා අපි මේ කරපු කතාව නිකම්ම කතාවක් වෙලා නැහැ. ඒ කතාව හැම තැනක්ම අහලා ඒකට සුබ ප්‍රතිචාර උන්වහන්සේ ළඟ තිබිච්ච බව. ඔබ වහන්සේ මේ වැඩසටහන ආරම්භයේදී සඳහන් කරා විවේචනයන් අවශ්‍යයි කියලා. අද සමාජයේ බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා මේ ඔබ වහන්සේ නැහුනේ කට නිසා ඔබ වහන්සේ විවේචනය කරන එක ඉදිරියේදී නවත්තනවාද? විවේචනය කරන එක නවත්තන්නේ මම මේ ගිය දවසට. කිසි දවසක විවේචනය නවත්තන්නේ නැහැ. ඒ විවේචනය නවත්වොත් මේ සමාජයට කවදාකවත් මගෙන් වෙන්න ඕන සේවය හම්බ වෙන්නේ නැහැ. අපි දැන් අපි නිවන් මඟ කියලා පෙන්වන්නේ භික්ෂුන් වහන්සේලා එකිනෙකා විවේචනය කරගන්න. එකිනෙකාගේ දොස් පෙන්නනවා. මම ජීවිතේ මට තේරෙන එකක් තමයි මිනිස්සුන්ට ලැබෙන ලොකුම වාසනාව ලොකුම වාසනාව තමුන්ව විවේචනය කරන්න, තමුන්ගේ වැරදි පෙන්වන්න, තමුන්ට මග කියන්න කෙනෙක් හම්බ වෙන එක. මට තේරෙන ඉච්චරයි. මිනිහෙකුට ලැබෙන ලොකුම භාග්‍ය කෙවල් දොරවල්වත් ඉඩකඩම්වත් සල්ලිවත් රස්සාවල්වත් නෙමෙයි, තමුන්ව විවේචනය කරන්න, තමුන්ට දොස් කියන්න, තමුන්ට බනින්න කෙනෙක් තමුන්ට ඉන්නවනම් මං හිතන්නේ ඒක තමයි මානවයෙකුට ලැබෙන ලොකුම භාග්‍ය. ඒ මිනිහයාට පුළුවන් සසර දුක නිවල නිවන් දකින්න. එනිසා ඉතින් විවේචනය කියන එක අපට අත්‍යවශ්‍යයි. අපට උන්වහන්සේලා ගෞරවයෙන් සිහිපත් කළේ මේ විවේචනය දිගටම කරගෙන යන්න කියන එක. ඒ සද්ධර්ම සේවයට උන්වහන්සේ කියලාම එකඟ වුණා. තවදුරටත් ඒව කරගෙන යන්න කියලා උදව් කළා. ඊට අමතරව මං හිතන්නේ සිරිසදහම් ආශ්‍රමයත් උමන්දා විහාරයත් මල්වතු විහාරයත් අතර තිබිච්ච සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වෙන ආකාරයට අවශ්‍ය සියලු පහසුකම් අපට ලබා දුන්නා. දැන් ඉතින් මේ බොහෝ දෙනෙකුට තියෙන ගැටලු වලට පිළිතුරු ලැබෙනකොට නිකන් ඉන්න එපා. ගෞරවනීය ආරාධනා කර සිටිනවා සිරි සමන්තවද්‍ර ස්වාමී.
ග්‍රහණය කරනමකද ඔබේ ගැටලු අනිවාර්යම යොමු කරන්න. ස්වාමීන් වහන්ස මේ වෙන සිදුවීම් ගැන ඔබ වහන්සේට මොකක්ද හිතෙන්නේ? ඇත්තට මේ හැම සිදුවීමක්ම සිද්ධ වෙන්න ඕන. ජීවිතය කියන්නේ ගංගාවක්. ඒ ගංගාව ගලනෝ. ඒ ගංගාව වර එක බොහොම ශාන්තව ගලන් යනවා. තවත් වර එක කලබල නැතුව ඉඳලා කලබල වෙනකොට කලබල වෙන්නේ. ඒ දෙකේදීම නිදහසේ ගලනවා. එතකොට මට පේන්නේ මමත් ගංගාවක්. මම ගලනවා. මම ගලනකොට වර එක ගල්වල හැප්පෙනවා. ඒත් මං කලබල වෙන්නේ. වර එක ශාන්තව ගලාගෙන යනවා. ඒත් අපි එතකොට නිහඬව ගලාගෙන යනවා. එතකොට අපට ඒකේ අමුත්තක් නැහැ. අපි දන්න ධර්මය එකයි. අපි අවබෝධ කරපු ධර්මය එකයි. ඒ දෙකේදීම මැදහත් සිතින් වාසය කරනවා. ඒ මැදහත් සිතින් වාසය කරන කෙනා තමයි ජීවිතයේ පූර්ණ අවබෝධයට, පූර්ණ තෘප්තියට හා ජීවිතයේ පූර්ණත්වයට පත්වෙච්ච මනුෂ්‍යයා. අපි හැමෝම වෑයම් කරන්නේ මනුෂ්‍ය ජීවිතයේ පූර්ණත්වයේ සොයන්න. කියන්නේ මේකෙන් යන්න. මේ ඉපදීම, මේ දුක, වේදනා. සිතේ සිතුවිලි නැහැ. සිහිය පවතිනවා. අමතක වෙනවා. හරියට සිත සිතුවිලි වලින් පෙරෙව්වට හිත ඇතුලේ නැහැ වගේ. මේ ස්වභාවය කුමක්ද ස්වාමීන් වහන්සේ? කිසිම කලබල වෙන්න ඕනේ නැහැ. ඒ හිතේ නොයෙකුත් ස්වභාව පවතිනවා. ඒ ස්වභාවවලදී අපි කරන්න ඕනේ ස්වභාවය පිළිබඳව අපට ආයාසයකින් තොරව නිදහසේ සිහියෙන් සිටින එක. එච්චරයි. එහෙම නැත්නම් මහා බරක් වෙන ඔළුවට. නිකන් අනවශ්‍ය බරක් ජීවිතේ ඇති කරගන්න නැතුව ජීවිතය සැහැල්ලුවෙන් දැක්කනම් මං හිතන්නේ ඒක හොඳටම ප්‍රමාණවත්. හොඳයි. ඔබට තියෙන ගැටලු හැකික්මනින්නම කරන්න කියලා අපි ආරාධනා කර සිටිනවා. ස්වාමීන් වහන්සේ ඉන්දික යටිකින්ද මහත්මයා මෙන්න මේ මගේ ප්‍රශ්නයක් අහන ඔබ වහන්සේගෙන්. බොහෝ දෙනා ඔබ වහන්සේට වන්දනා කරනවා. මල් පූජා කරනවා. ඔබ වහන්සේ ඔවුන්ගේ ගැලවුම් කාර්යය ලෙස පිළිගන්නවා. නමුත් ඇතමුන් ඔබ වහන්සේ සසුන වනසන සම්ප්‍රදාය හෙලා දකින්නෙක් ලෙස අදහස් දක්වනවා, චෝදනා කරනවා. මේ තරම් ධර්මයක් හා අවබෝධ ඥානයක් ඇති ඔබ වහන්සේ ඇයි වැඩිපුරම මිනිසුන්ගේ ගැරහුමට ලක්වන්නේ? ඇයි ඔබ වහන්සේට පවතින සමාජයට සාපේක්ෂව ජීවත් වන්න බැරි කියලා? පවතින සමාජයට සාපේක්ෂව ජීවත් වෙන්න තරම් මට කිසි අඩුවක් නැහැ. පවතින සමාජයට සාපේක්ෂව ජීවත් වෙන්නේ කෙනෙකුට මේ සසර දිගින් දිගට යන්න අවශ්‍ය නැහැ. මේ සසරෙන් ගැලවෙන්න ඕන කෙනා හැමතිස්සෙම පවතින සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධව හිතන්න පටන් ගන්නවා. ප්‍රතිවිරුද්ධව කල්පනා කරන්න පටන් ගන්නවා. ප්‍රතිවිරුද්ධව සිතන, ප්‍රතිවිරුද්ධව කල්පනා කරන මනුෂ්‍යයාට ප්‍රඥාව පහළ වෙනවා. අපට අවශ්‍ය කරන්නේ ප්‍රඥාව පහළ කරගැනීමේ මාර්ගය. ප්‍රඥාව පහළ කරගන්න තියෙන එකම මාර්ගය තමයි ප්‍රතිවිරුද්ධ චින්තනය. ඒක තමයි කියන්නේ පටිසෝතගාමී මාර්ගය කියලා. ඒ පටිසෝතගාමී මාර්ගය සොයන කෙනා සාම්ප්‍රදායිකව අපි කියන්නේ මේ හරි ඕලාරික, කියන්නේ කිසි ප්‍රබෝධයක් නැති මනුස්සයෙක් ලෙස ජීවත් වෙන්නේ. සමාජයේ ලෝකය වෙනස් කරපු, ලෝකයට දාර්ශනික අදහස් නිකුත් කරපු, නව චින්තන බිහි කරපු, නව සම්ප්‍රදායන් බිහි කරපු සියලු මිනිසුන් සම්ප්‍රදායිකට හිර වෙන්නේ නැතුව නිදහසේ ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි හැමින් නෙමෙතෝ සම්ප්‍රදායකට කොටු වෙලා ඉන්න බැරිකම නිසා නෙමෙයි. අපිට අවශ්‍ය සමාජය වෙනස් කරන්න, ඒ වෙනස් කිරීමට සඳහා සාර්ථක ක්‍රමවේද අපි පාවිච්චි කරන කිසි ගැටලුවක් නැහැ. ඒක හැමෝම අනුමත කරනවා. දැන් ඔයක සමහරු බනින්නේ ඒගොල්ලන්ට කියනේවා මේ ඔරොතු දෙන්නේ නැති නිසා. නමුත් බැන බැන ඒගොල්ලෝ ඒ කියන වචන අහලා කියනවා කියන එක හරි කියලා. ඉතින් කියන එක හරි තමයි. ඒ හරි දෙයින් තමුන්ට ගන්න පුළුවන් සීමාවට ගත්තා නම් හරි. එක එක්කෙනාගේ සීමාවල් වෙනස්නේ. බ්‍රේන් කැපැසිටි එක එකකට වෙනස් එක එක සීමාවල්. තමන්ට පුළුවන් දේ, තමන්ට ඕන දේ, තමන්ට ගැළපෙන දේ අරගෙන තමන්ගේ ජීවිතේ චුට්ටක් නිවැරදි කරගන්න. බොහොම ටිකක් හදාගන්න. මං කියන්නේ ජීවිතේ දුක නැතුව ඉන්නවත් බලන්න. මූලික වශයෙන් ලොකු දේවල් ආධ්‍යාත්මී මහා පරිවර්තන කර නොගත්තට. එතකොට ඔබට තේරේවි අපි කියපු එකේ කිසි වරදක් නැති බව. අනික ලෝකේ සත්‍ය හැමදාම ගලනෝනේ. සත්‍ය නවත්තන්න බෑනේ. විප්ලවවාදී අදහස් සමාජයේ හැමදාම මතුවෙනවනේ. ඒ විප්ලවේ මරන්න බෑනේ කවදාකවත්. දැන් අපි අහලා තියෙනවා බ්‍රූනෝ කියලා විද්‍යාඥයෙක් හිටියා. බ්‍රූනෝ කියන විද්‍යාඥයා ඉතාලියේදී වතිකානුව විසින් ගිනි තියලා මැරුවා. ඒ වුණාට බ්‍රූනෝගේ මතේ මැරුන්නේ නෑනේ. ඒ මතේ තාමත් තියෙනවා. නමුත් බ්‍රූනෝ කරදර නැතුව ජීවත් වුණා නම් කිසි මතයක් නැහැනේ. මං කියන දේ පැහැදිලිද? ලෝකේ අපි කිසි දෙයකට කලබල වෙන්න අරකයි. අපට ඕන නම් සම්ප්‍රදායිකව ජීවත් වෙලා මිනිස්සුන්ගෙන් ගෞරව ලබන්න පුළුවන්. මං හිතන්නේ ඊට වඩා හොඳයි. හැමෝටම හා අනාගතයට යහපතක් වෙන විදියට සමාජයට අවශ්‍ය නව අදහස්, නව දර්ශන ඉදිරිපත් කරමින් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් සේවය කළොත් මං හිතන්නේ ඒක ශ්‍රේෂ්ඨයි කියලා. කෙනෙක් සඳහන් කරා Facebook මාර්ගයෙන් මේ ස්වාමින් වහන්සේගේ දේශනා අහන 1000ක් හිටියනම් ඊයේ දවසේ මේ සිදුණු සිදුවීමත් එක්ක ඒ 1000 900ක් විතර අඩු වුණා. 100යි ඉතුරුනේ කියලා.
ස්වාමීන් වහන්සේ. කිසි ප්‍රශ්නයක් නෑ. මං හැමදාම කියන කාරණයක් තමයි ඔළුගෙඩිය එකතු කරන්න එපා කියන එක. මං කතාවක් කියන්නම්. සොක්‍රටිස් කියන්නේ ලෝකයේ හිටපු මහා ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්. ඔහු ගෙයක් හදන්න පටන් ගත්තා. පුංචි අත්තිවාරමක් දැම්මා. එතකොට ඔහුට විශාල ශිෂ්‍ය පිරිසක් හිටියා. ඒ ශිෂ්‍යෝ කීප දෙනෙක් ඇවිල්ලා ඇහුවා, ගුරුතුමා දැන් මේ ගේ ඉන්න මදිනේ. මේ පොඩි කීප දෙනෙකුට විතරක් නෙමෙයි ඉන්න පුළුවන්. ඔබට විශාල ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. ඔබට විශාල හිතවතුන් ගොඩක් ඉන්නවා. ඒ මෙච්චර පුංචි අත්තිවාරමක් දැන් මේක. ඒකට කියපු කතාව තමයි මට ගොඩාක් ඔළුගෙඩිය ඕන නැහැ. මට මේ ගේ පුරවන්න හොඳ හිත් තියෙන මිනිස්සු ටික දෙනෙක් හිටියා නම් ඇති. මට කියන්න තියෙන්නේ එච්චරමයි කියන්නේ. ඇයි ඔබ වහන්සේ රැල්ලක් හදන්නේ නැත්තේ? රැලි අවශ්‍ය නැහැ. ප්‍රඥාවන්තයෙකුට රැල්ලක් අවශ්‍ය නැහැ. ප්‍රඥාවන්තයෙක් සදාකාලිකවම ජීවත් වෙන කෙනෙක්. ඒ රැල්ලක් හදන්න අවශ්‍ය කරන්නේ අපි කියන දේ අඩුවක් තියෙනවා. ඒ අඩුවට මතයක් හදන්න. අපි මතයක් හදන්නේ නැහැ. අපි දේශනා පවත්වනවා. අපි නිදහසේ කතා කරනවා. ඒ නිදහසේ කතා කරනකොට ඒක තේරෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඒක තේරුම් ගන්නවා. එච්චරයි. එහෙම නැතු රැල්ලක් හදලා පෙළපාලියක් කරන අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපට අවශ්‍ය වෙන්නේ සමාජයේ ප්‍රගමණයට උදව්වක් වෙන්න. සමාජයේ ඉස්සරහට යන එකට තල්ලුවක් කරන්න විතරයි. සමාජයේ වචන භාවිතයේදී ශිෂ්ට සහ අශිෂ්ට කියලා දෙකක් තියෙනවා. අපි ශිෂ්ට භාෂාවෙන් කතා කරෝතින් අපිට හොඳ ප්‍රතිඵල ලැබේවි කියන දේ මම ඔබට මතක් කරනවා. ස්වාමින් වහන්ස, භික්ෂුවකට සංස්කෘතියට සම්ප්‍රදායට තදින් බැඳි සිටීම ඒ සමාජයට කෙසේ බලපානවද? භික්ෂු සම්ප්‍රදාය නිර්මාණය වුණේ ಭಾರತය තුල ඒ සම්ප්‍රදායට විරුද්ධව. භික්ෂුව නිදහස ජීවත් වෙන්න පටන් ගත්තා. නිදහසේ කතා කරන්න පටන් ගත්තා. ඒගොල්ලෝ දේව ඇදහිලි විශ්වාස කළේ නෑ. මේ ගෞතම බුදුහාමුදුරුවෝ දෙවියෝ විශ්වාස කළ කෙනෙක් නෙමෙයි. ඒව දේ සාම්ප්‍රදායික හින්දු දේව ඇදහිලි ප්‍රතික්ෂේප කළ නව අදහස් ඉදිරිපත් කළා. ඉතින් ඇත්තටම භික්ෂුවක් වෙන්නේ ඒ නව අදහස් වලින් සන්නද්ධ වෙන්න ඕන. හැමදෙස්සෙම අපි කියන්නේ රීෆ්‍රෙෂ් වෙනවා කියලා. හැමදෙස්සෙම අලුත් වෙන්න ඕනේ. ඒ එතකොට මේ මිනිස්සෙක් වුණත් ඒ වෙන්නේ භික්ෂුවගේ මූණ බලන්නත් හරි කැමති. හරි ප්‍රසන්නයි. කිසි බරක් නෑ හිතේ. හරිම සැහැල්ලුයි. ඒ ජීවිතේ හරි රමණීයයි. ඒක තමයි භික්ෂුව කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සිවුරක් දරාගත් පමණින් භික්ෂුවක් වන්නේ නැහැ. හොඳයි, සිද්ධාත් මහත්මයා තමයි මේ විදිහේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙන්නේ. ස්වාමින් වහන්ස, අජන්ත මහත්මයා Facebook ඔස්සේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් යොමු කරනවා. ආධ්‍යාත්මික දියුණුව හා සම්ප්‍රදායට හිරවීම කෙසේද තේරුම් ගන්න කියන කාරණාව. කෙනෙකුට ඕනනම් ආධ්‍යාත්මික ජීවිතේ වඩන්න පුළුවන් සම්ප්‍රදායට හිර වෙලත්. කෙනෙකුට පුළුවන් ආධ්‍යාත්මික ජීවිතේ වඩන්න සම්ප්‍රදාය නිදහස. සම්ප්‍රදාය කියන එක බාහිර කාරණයක්. දැන් අපි ආධ්‍යාත්මික ජීවිතයේ ගැඹුරු දේවල් දැනගත්තට අපි සම්ප්‍රදාය දේවල් ඉෂ්ට කරනවා. කාට හරි කැම්බීම නැත්තම් කාට හරි කැම්බීම දෙන්න කියනවා. දැන් මේ ධර්මදේශනා කරනකොට මහා ධර්මාසනයක ඉඳගෙන ධර්මදේශනා කළාට සාමාන්‍ය ජීවිතයේදී මම ස්වාමියෙක් නෙමෙයි සේවකයෙක්. අනෙක් සියලු කුදුමහත් කටයුතු සොයලා බලලා වෙන්න ඕන මොකද්ද කියන එක ඉෂ්ට කරනවා. එහෙම නැත්තම් ඒ පරිපාලනයේ සම්පූර්ණ අසාර්ථකයි. දුර්වල නායකයෙක්. අපි දුර්වල නායකයෙක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම නායකයා කියලා කියන්නේ එතන ඉන්න සේවකයා. අපිට සේවකයෙක් වෙන්න පුළුවන් වුණොත්, ඒ කියන්නේ මාන්නේ නැති කරගත්තොත්, අන්නේ මාන්නේ නැති කරගත්ත මිනිස්සයා තමයි ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්නේ. හැමෝටම ගෞරව කරන්න පුළුවන් වෙන්න ඕන. කවුරු හරි තමන්ගේ වැරද්දක් පෙන්නුවොත්, ඒක වැරද්දක් නැති වුණත්, ඒක වැරද්දක් වශයෙන් පිළිගන්න කෙනා හිත හුඟා දියුණු කරපු කෙනෙක්. ඒ ගුණය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. බොරු පූච්චං ගහලා ලෝකයක් ඉදිරියේ බොරු මායාවල් කරලා ජීවත් වෙලා මම මේ ගිහිල්ලා අපාගත වෙනවා. අපි ඒකට ලෑස්ති නැහැ. හොඳයි, මේ කතාබහ මේ විදිහට කරගෙන යෑමේදී මේ ස්වාමින් වහන්ස බොහෝ ගැටලු තියෙනවා අහන. නමුත් මේ අපිට සීමිත කාලයක් පමණයි මේ අන්තර්ජාලයේ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඔබට උනත් නීරස වේවි වැඩි වෙලාවක් මේ ගැන කතා කරන්න ගත්තෝතින්. හැමෝම අහන එකම ප්‍රශ්නය, හැමෝම අහන ප්‍රශ්නවලට කෙටි උත්තර ලබා දුන්නා, විග්‍රහ කරා. ඒක නිසා ස්වාමින් වහන්ස, මේ සිදුවීම් සම්බන්ධයෙන් අපේ රටේ මිනිස්සුන්ට ලොකු කලකිරීමක් වෙලා තියෙනවා. එක් පාර්ශවයකින් මේ සමාජ ජාලයේ හැසිරෙන තරුණ තරුණියන්ගේ අදහස් දැක්වීම, ඒ වගේම බොහෝ ගිහි පිරිස් දක්වන අදහස්. ඔබ වහන්සේට මොකක්ද කියන්න තියෙන මේ කලකිරිලා ඉන්න පාර්ශවයන්ට? කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සමාජයේ තියෙන ඇත්ත ඒක. අපි පිළිගන්න අකමැති වුණාට මේ සමාජයේ ලොකු පරිහානියක් තියෙනවා. අපි දිගු කාලයක් තිස්සේ මේ සමාජ පරිහානිය අධ්‍යයනය කළා. මේකට සාර්ථක පිළිතුරක් ලබා දිය යුතුයි. ඒ සාර්ථක පිළිතුර දේශපාලන පිළිතුරක් නෙමෙයි, දාර්ශනික පිළිතුරක්. ඒ දාර්ශනික පිළිතුරට අවශ්‍ය කරන උත්තරේ තමයි අපි මේ ලබා දෙන්න වෑයම් කරන්නේ. මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඕන. මිනිස්සුන්ට කිව යුතු දේ කියන්න ඕන. එහෙම නැත්නම් කවදාකවත් ඒ සමාජයේ අලුත් සමාජයක් දක්වා දියුණු වෙන්නේ.
ඒ අලුත් සමාජයක් හදන්න අවශ්‍ය කරන පසුබිම තමයි හැමදාම කතා කළේ, හැමදාම දැම්මේ, අදටත් හෙටටත් හැමදාම එකසේමයි. හොඳයි, අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා අනාගතයේ අපේ රටේ මිනිසුන් වගේම මේ ලෝකවාසීන් හැමෝම කොහොමද මේ දේ අවබෝධ කරගන්න කියන කාරණාව. මොකද විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජාතිය වර්තමානයේ බොහෝ සෙයින් ගරු කරන අනගාරික ධර්මපාලතුමාට පොට්ටනිකාරය කියලා බැනපු සමාජයක්. ඒක නිසා මේ කියන දේවල් අනාගතයට ප්‍රයෝජනවත් වේවි. ඒක නිසා මොහොතක් හිතන්න, ඔබ ඇඟිල්ල දික් කරන්නේ, ඔබ හරියට සිතන්නේ නැතුව විමසන්නේ නැතුව. ගොඩක් අය ඔය දැන් ඔය අන්තර්ජාල වලින් බැන්නට බයින මිනිස්සු මේ උඩප්පල්ලක් දරගෙන බනින්නේ නැහැ. ඒකද? දැන් මං අහන්නේ ඔය බනින කී දෙනෙක් බණ අහලා තියෙනවද? බණ අහලත් නැහැ. බණ අහපු කවුරුත් බනින්නේ නැහැ. ඔන්න ඔතන තියෙන ප්‍රශ්නේ. දැන් අපි ඊයේ නුවර ගියා. එතකොට අපිට තේරුණා මල්වතු මහ විහාරයේ ඉන්න තරුණ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් ඒ ධර්ම දේශනා අහනවා. ඉතින් උන්වහන්සේලා සතුටෙන් හිනා වෙලා ජීවත් වෙනවා. අපිට අවිල කතා කළා. ඉතින් අපිට ලොකු සතුටක් දැනෙනවා මේ ඔක්කොම අහනවනේ බලාගෙන යනවා. ඒක තමයි වෙන්නේ. ඒ තරුණ ඇත්ත මේ වහලා මේ දහමත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්න විශාල ස්වාමින් වහන්සේලා ප්‍රමාණයක් ආවා. ඉතින් ඒක අපට ලොකු හොඳ ප්‍රවණතාවයක්. නූතනයට හොඳ ප්‍රවණතාවයක්. ඉස්සරහට හොඳ පණිවිඩයක්. ඉතින් අපි හැමෝම කතා කළා කොච්චර හොඳද මේකනේ අපි හිතපු දේ. මේකනේ අපිට කරන්න ඕන වෙච්ච දේ. ඒ ඉන්න ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් ඒ දහම අහන අය. ඉතින් අපි ලොකු ඒක හොඳ කාරණයක්. ඉතින් ඔය දැන් ඔය බණින අයගේ ප්‍රශ්නේ තියෙන ඒගොල්ලෝ ඒක අහලත් නැහැ. ඒගොල්ලෝ දන්නෙත් නැහැ. කියන දෙයක් මොකද්ද කියලා ඒගොල්ලෝ තේරිලත් නැහැ. කවුරු හරි කියප එකක් අහලානේ බනින්නේ. දැන් ඔය දන්ත ධාතුවට අපහස කරලා ඒගොල්ලෝ එහෙම නේ උනේ. අරයා කිව්වා, මෙයා කිව්වා. බලනකොට කියප එක කෙනා දන්නෙත් නැහැ. ඒක ඒ වගේ මේ මෝඩ වෙන්නේ නැතුව යමක් දොස් කියනකොට ඒ ගැන හොඳට අධ්‍යයනය කළා. දොස් කියන්න ඕනේ, එහෙම නැත්නම් කටවහගෙන ඉන්න ඕනේ. ඒ දොස් කිව්වා කියලා අධ්‍යයනයකින් තොරව එහි ප්‍රතිඵල නිර්මාණය වෙන්නේ නැහැ. හොඳයි, තවත් විශේෂ ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහන්නට ඕනි. ස්වාමින් වහන්ස, මේ කෙනෙකුගේ ආධ්‍යාත්මික දියුණුව බැල්ම ඔහුට අභියෝගය තිබිය යුතුද? වන්දනාව හා පරිභව කිරීම. ජීවිතය කියන්නේ මං කියන්නේ ගංගාවක් කියලා. ඉතින් ගංගාව මෙහෙම ගලනෝ ආයි මෙහෙම කලබල වෙලා යනෝ. ඒ දෙකේදීම නිදහසේ සිටින්න පුළුවන් කෙනා තමයි ආධ්‍යාත්මය දියුණු කරගත්ත කෙනා. නැත්නම් එයාට කිසිම ආධ්‍යාත්මය දියුණුවක් නැහැ. එයා හිස් මිනිස්සෙක්. හිස් මිනිස්සෙක් වෙන්න ඕනේ නැහැ. ආධ්‍යාත්මය පූර්ණත්වයේ කරා යන. මේ හිත හදාගන්න යන, හිත නිවා ගන්න යන උතුම් මිනිසෙක් වෙන කෙනාට ජීවිතේ සියල්ල සිද්ධිපමණ. මට තේරෙන්නේ මේ විශ්වය තුල එකම රිද්මයක් තියෙනවා. අපිට මේ රිද්මයට එකතු වෙන්න බැරි නිසා අපි මේ ලෝකේ අල්ලගෙන දඟලනවා. අපි මේ රිද්මයට එකතු නොවෙති මේ සියල්ලෙන් අපි නිදහස් වෙලා අපි උතුම් තත්වයට පත් වෙනවා. අන්න ඒ උතුම් තත්වය සොයන්න ඕන. ඒ උතුම් තත්වයට පත් වුණාම කිසි කෙනෙක් ආයේ මේ සසර උපදින්නේ නැහැ. ඒ වගේම මේ වන්දනාව හා පරිභවය එකසේ දැකීම ඔබ වහන්සේ පෙන්වා දෙන මාර්ගය. ඒක තමයි බුද්ධ වචනය. අක්‍රොෂ කිරීමත් වන්දනාවත් සමභාගව දකින්න කෙනෙක් තමයි සුත්තිනිපාත තියෙන්නේ. ඒ දෙකම සමානව දකින්න ඕනේ. දෙකම සමානව දකින්නේ නැත්නම් ඔහු භික්ෂුවකුත් නෙමෙයි. ඔහු බුද්ධ වචනේ ශ්‍රවණය කරපු කෙනෙකුත් නෙමෙයි. මජ්ක්‍ධිම ප්‍රතිපදාව ගැන දන්න කෙනෙකුත් නෙමෙයි. ඉතින් ඒක වෙන්න ඕනේ. දැන් බලන්න මට කොච්චර බෑ නම් මම කිසි කලබලයක් නැතුව සන්තෝෂයෙන් හිනාවෙලා ඉන්න ඕනේ හැමතිස්සෙම. කිසි ගාණක් ගන්න, එහෙම ගාණක් ගන්න ඕනේ නැහැ. තමුන්නේ වැරදි නම් කිසි කලබලයක් වෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය තැනට උත්තර දුන්න නිහඬව. හැමෝටම උත්තර දෙන්න ඕනත් නැහැ. එච්චරක්. හොඳයි. හිතවතුනේ මේ බොහෝ වෙලාවක් ඔබ බලාගෙන සිටියා මේ සාකච්ඡාව. ඔබට ඔබ උදේ ඉඳන් බැනපු වචනවලට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා හිතනවා. ස්වාමින් වහන්ස, අවසාන වශයෙන් ඔබ වහන්සේගේ දේශනා සඳහා මල්වතු පාර්ෂවයේ මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සෙසු ස්වාමින් වහන්සේලාගේ සහයෝගය ලබා දෙන බව ඊයේ ප්‍රකාශ කළාද? මොහොතකින් ස්වාමින් වහන්ස, මේ ප්‍රශ්නය යොමු කරන්න හේතුුනේ ඊයේ දවසේ මම දැක්ක එකම මාධ්‍යකවත් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ නැහැ. ඔවුන් සඳහන් කරේ මුන්වහන්සේ වඳින තැන විතරයි, මුන්වහන්සේ සමාව ගන්න තැන විතරයි. මේ දේ ලංකාවේ රූපවාහිනී, ගුවන් විදුලිය, ඒ වගේම පුවත්පත් වෙබ් අඩවි කිසිම කෙනෙක් වාර්තා කරේ නැහැ. මේ හංගල තමයි ප්‍රකාශ කළේ. ඇත්තටම උන්වහන්සේලා ඒ දේශනාවලට ඉතාම කැමැති. ඒ තරුණ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් ඒ දහම අහන අය. ඒක නෑ කියන්න බෑ කාටවත්. අවසානයේ අපි මල්වත් විහාරයෙන් එළියට ආයන් පස්සේ නැවත මහානායක මහේපාණන් වහන්සේ අපට එන්න කියලා සිවුරු පූජා කළා, ධාතු කරඬුවක් පූජා කළා, බුදු ප්‍රතිමාවක් පූජා කළා. ඒ අපිත් එක්ක ඒ වෙලාවේ වැඩම කළා අපේ කොළඹගම හාමුදුරුව. අපි සඳහන් කරන්නේ උන්වහන්සේට කිව්වා මේ මුන්වහන්සේ හොඳට බලාගන්න කියලා තමයි ආවේ. ඉතින් අපි හරි සන්තෝෂ වෙනවා එවැනි යහපත් කෙනෙක් දැකලා කතා කරලා අඳුනගෙන ලැබීම ගැන.
ඉති අපට ඒකට ගොඩක් උදවුණා අපේ විදී විහාරේ නායක හා ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අපි කලක් තිස්සේ ඇසුරු කරන දන්න කෙනෙක්. අපි උමන්දාව ආශ්‍රමයට ටිකක් කිට්ටුව වැඩඉන්නේ. ඉති අපි හැමෝම එකතු වෙලා හොඳ සසුනට යහපත් දෙයක් කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ හමුවීම ප්‍රථම වතාවටද සිදු වුණේ? ප්‍රථම වතාවට නෙමෙයි, කලිනුත් හමු වුණා. ඒ අපි අවස්ථාවලදී යනවා. දැන් මේ අවස්ථාව මේ සිද්ධිය නිසානේ වුණේ. දැන් මේ පහුගිය දවස්වල ඇතිවෙච්ච කතන්දර නිසානේ නැවත එන්න කියලා ලියුමක් එවලා ඒ කතන්දර සිද්ධ වුණේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක තමයි සංඝයාගේ ක්‍රමය. ඉතින් ඒ ක්‍රමයට කවුරුත් යටත් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ එක එක්කෙනාට ඕනෙව කරන්න බෑ. ඒත් මං හිතන්නේ බෝහන්සේට තුටුපඬුරුත් ලැබුණා. ඔව්, ඉතින් ඇත්තටම උන්වහන්සේ මට සිවුරු කට්ටලයක් පූජා කළා. ඊට පස්සේ ධාතු කරඬුවක් විදි පූජා කළා. ඊට පස්සේ බුද්ධ ප්‍රතිමාවක් පූජා කළා. නැවත ආශිර්වාද කොළඹට එන්න කියලා කිව්වා. අපි ඒව දැක්කේ නැහැ මාධ්‍යෙන්. මාධ්‍යෙදි දෙකම වොන්නේ. හොඳයි ස්වාමීන් වහන්ස, අපි මේ සජීවී කතා බහ අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අවසන් වශයෙන් උන්වහන්සේට අවස්ථාව තියෙනවා. ඔව්, ඇත්තටම මම කියන්නේ යමක් දැක්කහම ওই නිවුස් වල ඒවට කලබල වෙන්න එපා. පොඩ්ඩක් 3-4 පැත් 5 පැත්තක් බලලා දවස් කීපයක් ගිහිලා පිළිගන්න. එතකන් ඒක ගොසිප් එකක්, ඕපදූපයක් වශයෙන් විතරක් තියලා තියන්න. එහෙම නැත්නම් අපි හැමදාම ජාතියක් වශයෙන් අපි වන්ද කරනවා. ඒ අන්ධ කිරීමට අහු වෙන්න එපා. දැන් ඇත්තටම හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. මේ තරුණ පිරිස වැඩි ටීවී අරම රේඩියෝ අහන්නේ නැහැ. මේක මං දකින් ලොකුම දෙයක් ඒක. ඕක ඇහුවනම් ඒ මුළු ජාතියම ඉවර. එක එක්කෙනාගේ මතයනේ මේ ෆීඩ් කරන්නේ. දැන් ධාතු වලට කවුරු හරි අකමැති නම් ඒ කෑල්ල කපලා අරක දානවා. ඒ ධාතු එකට කවුරුහරි කැමති නම් එයා ඔක්කොම ටික දානවා. නමුත් මේකේ ඇත්ත කතාව කාගෙන්වත්, ඉතින් ඇත්ත කතාව අහගන්න ඕනේ හිටපු අයගේ. ඉතින් ඒ නිසා ඒවා පිළිගන්නකොට අපේ මිනිස්සු ගොඩක් ප්‍රාථමික නිසා පිළිගැනීමේදී චින්තනයේ පළල් වෙලා නැති නිසා කියන ඔක්කොම ඇත්තයි කියලා හිතනවා. ඇත්තරම පිළිගන්නේ බොරු ටික, හරියක පිළිගන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ජාතියට මෙහෙම වුනේ. හොඳයි, අපි බලාපොරොත්තු වෙනවා අපට ආශිර්වාද කරන්න පුළුවන් තැනත් එක් ළඟ තියාගෙන අපි මම්මුලා වුවන් වගේ පරපරක් ගාන යන්නේ නැතුව හරි විදියට ජීවත් වෙන්න. හිතවතුනේ සුතිවන්ත වෙනවා මේ කතා බහ සමග එකතු වීම පිළිබඳව. ඔබේ මේ ලොකු ඔළුගෙඩි වැති ඔළුගෙඩිය ඇතුළේ තියෙන පුංචි මොළගෙඩිය පොඩ්ඩක් පුරව ගන්න මේ කියන දේවල් වලින් බණින්න කලින් දෙපාරක් හිතන්න, පරීක්ෂා කරලා බලන්න ඔබ හරියට බණින්නේ, හරියට නිවරදිව මේ තේරුම් අරගෙනද, එහෙමත් නැත්නම් කෙනෙක් කියූ පමණින්ද කියලා. ඉස්තුතිවන්ත වෙනවා අදවසේ මේ සාකච්ඡාව සමග එකතු වීම පිළිබඳව. ලක්වාසී ලෝවාසී හැම දිනාට නැමත වතාවක් ගෞරවනීය සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ සජීවී සාකච්ඡාවට එකතු වෙලා අපේ හිතවතුන්ගේ ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා දුන්නට, නිසි පිළිතුරු ලබා දෙන්න.